हाय बुआ अद अभी कथा करें मेच्चरकाल किसीम के हरी अवधान क्यों नौन कथावाज्ञन मे कथावतम चाहित्य मुखद चाहित्यक्या मुखद चाहित्य कोटा पेरणी चाहित्य नव चाहित्य विनस मुखद चाहित्य निर्माण अपे रटता इंदिया मेवागे वेदगत करूँ की प्यागन अदापि कथागण मुलिम बलुवत मेघन विद्वत्मते लंका चैत्य कलाव आव इंदिया वगेम उन्नीक सांची स्तूपे उनाकीन करुणा किनकर दाकन चैत्य आरंभेगन कथाकरणा चैत्य संभव अतीत मिनसु मियम ए मनसीर वसी मेदी उदा पस्कोड़ अनुकरणीन तव पिरीसा कंदुवल्ट आदेश कल गीयन स्तूपे सैधुने ए आभाषीन कीला इति मेवागे विविध कथा तीन मुलिम अभी इपरी चैत्य आकृति गत्त मे चैत्य प्रधान अंग कीपे की समन्वित छत्रे छत्रदंड यूपकणु मुद्दवेदी अंडे पेशाव कुचवेदी लेस मेव विविध नमलि हंगलती विविध काल मे आकृति साधु चैत्य लंका वगेम इंडिया तीन ए वगेम बुद्धागम वगेम जैनागमी तीन मे आकृति तमा विविध विनस्कम बाजने वेला अद तीन वगे चैत्य हदल तीन उदाहरण विधिगत पेरणी स्तूपल छत्र छत्र दंड इवत्ला तमय कोत निर्माण विलातीन ए वगेम मुग्धवेदी विनसला तमय अद हतरेस्कोट निर्माण विलातीन पेरणी चैत्यवला नव चैत्यवला विनस मे वगे वोट बलागुलवा लोक विनसकट बहाजन चैत्य इहल कोटस इतनी कोहमारी संहार विद्युत प्रकाशकन विधियट चैत्य मूलारंभ सिधुवे मन सिर वैसु गोड़ ये मत बिंदेटन बिहुअबावड पात्र प्रधान शास्त्रीय कपट हमीर हिंसा वारतावल ए पशुबल्लुक वेनद दिबे अंटे चैत्य सैदीयुतु आकारे बुधुन वहन्से कियपु आकारे दक्वला तीनो ए सांगल सिवुर बिम एला ए मत तनिपट सिवुर एला ए मत दहाडिये कड एला ए मत पात्रे नमा पात्रे मुदुने सरयाटिये केलिन तबा चैत्य साधना आकारे विस्तर कल्ला तीनो मे तीयन्नी चैत्ये मूलिक आकृति ए वगेम तपस्सुबल्लुक तमंगे नगरेट गोस् मे चैत्य साधन वहे बुधुदहमे प्रथम देवाचिक उपासकेन्द्रन विसिन सिधुकल बुधुदहमे प्रथम चैत्य सैदीयन එතකොට මේ චෛත්‍ය තිබෙන්නේ කිරියාය ප්‍රදේශයේ. ඒ ඔබ කවුරුත් දන්න ගිරිහනුසෑය. ඉතින් ඔබ කියනවාද මේ චෛත්‍ය සෑදීමේ කලාව ආරි සාංචියෙන් හරි නැත්නම් මලසිරුදු වැසූ පස්කොඩල්ලකින් හරි කියලා. මීට අමතරව තව මහියංගනේ නාගදීපේ වගේ චෛත්‍ය බුදුන් වහන්සේ ජීවමාන කාලයේම මෙහෙ සෑදිලා ඉවරයි. ඉතින් එහෙමනම් චෛත්‍ය කලාව ඉන්දියාවෙන් ආවා කියන එක මොනතරම් විහිළුවක්ද කියන එක ඔබ හිතලා බලන්න. එහෙමනම් බුදුන් වහන්සේ චෛත්‍ය සෑදිය යුතු ආකාර පෙන්වලා තියෙනවා නම් මේ ආකාරයට පස්කොඩල්ලකට එහා ගිය විශේෂත්වය තිබිය යුතුයි නේද? විශේෂයෙන් बुद्धागम वगेम जैन आगमे मे आकार चैत्य आकृति अट चैत्य साधन एक्म समान आकृति उदाहरण मुखकारी विशेष हेतु ओह विशेषक्तियन ये विशेषक्त तम चैत्य निगम निगम निधिमा मेती सकले आकृति මං කොහොමද එහෙම කියන්නේ අපි චෛත්‍යක ආකෘතිය දිහා හොඳ කල්පනාවෙන් බැලුවොත් සක්වල ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම් මේ කරුණ හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් මේ වෙන විට පුරාවිද්‍යාවෙන් පවා සනාථ කරලා තියෙන දෙයක් තමයි පැරණි චෛත්‍යවල යූපකණුව කියන්නේ මහමේරුවේ ආකෘතියක් කියන එක මේ යූපකණුව ගැන අපි මීට පෙරත් කතා කරලා තියෙනවා මේ කණුවේ පාදමේ ගිලි ත්‍රිකූටේ නිරූපණය කරන ගල් තුනක් මත පිහිටීම තුලින් පාදමේ සිට පැති හතරක් නිරූපණය කර ඉහළට පැමිණීමේදී පැති අටක් නිරූපණය කිරීමත් පාදම ආසන්නේ නාගරූප තැම්පත් කිරීමෙන් නාගලව සංකේතවත් කිරීමත් වැනි කරුණු නිසා කිසිම සැකයකින් තොරව මේ මහමේරුවේ ආකෘතියක් කියන එක ඔප්පු වෙනවා. ඒ වගේම මහමේරු මුහුදේ ගිලී තිබීම සංකේතවත් වීමට තමයි යූපකණෝ පාදිනේ ගිලී ඇති ලෙස නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම හතරස් කොටස හෝ ධාතු ගර්භය පෙට්ටි හතක් ලෙස හෝ ගැටි හතක් සිටින ලෙස නිර්මාණය කර තිබීමෙන් මහමේරු වටා පිහිටි සත්කුළු පව් හා සප්තමහ සාගරය නිරූපණය වී තිබෙනවා. චෛත්‍ය ගර්භය දක්වා කැණීම් කළ චෛත්‍යයෙන් මේ සියලු කරුණු සනාත වෙලායි තියෙන්නේ. ඒ වගේම සමහර චෛත්‍ය තුලින් මහමෙරු ආකෘතියක් වෙනමම හම්බ වෙලා තියෙනවා. මේ කරුණුත් එක්ක සෙන්ගත් පාරමිතාන මහතාගණිය අය මේ කණුවට ඉදිරිපත් කර තිබු මතපාව බිඳ වැටෙනවා. ඔහු ඉදිරිපත් කර තිබුණේ මේ යූප කණුව බිලි පූජා සඳහා සතුන් බැඳ තබන කණුවක් නිරූපණය වුණා කියන එක. ඒ වගේම චෛත්‍යයේ යූප කණුවේ ඉහළ සීමාවේ යූප කණුව වටකර හතර සාවරණයක් තියෙනවා. මේකම තමයි අද චෛත්‍යවල හතරස් කොටුව ලෙස නිර්මාණය වෙලා තියෙන්නේ. එය ඉරහඳ කොටුව ලෙසත් වර්තමානයේ හැඳින්වෙනවා. ඒ පසු කාලයේ එහි ඉරහඳ සංකේත යොදා තිබේ. ඔබ අහලා ඇති බුදුදහම ඉරහඳ ගමන් කරන්නේ මහමෙරු වටා කියලා සඳහන් වෙලා තියෙනවා කියන්නේ. මේ සංකේතවත් කරලා තින්නේ ඒක. ඊට අමතරව හතරස් කොටුවට ඉහළින් දේව මණ්ඩලය නිරූපණය කළා තියෙනවා. දේවතා කොටුවෙන් පසු කාලීනව.
ඔබ සක්වලේ ආකෘතිය ගැන බැලුවොත් මහා මෙරුව ඉහළ සීමාවේ තමයි මේ දේවතාවල පිහිටලා තියෙන්නේ විශේෂයෙන් චාතුරු මහරජිකයා තාවතිසයන් මෙතන නිරූපණය කරලා තියෙන්නේ එයයි දැන් ඔබට පේනවා ඇති චෛත්‍යක මහා මෙරුව දේවනාග ලෝක ත්‍රිකූටය සාගරය සත්කුළුපව් හා සප්තමහා සාගර ඉරහඳ වගේම මේ සියලුම දේවල් වලින් සමන්විත සම්පූර්ණ සක්වලේම ආකෘතියක් කියන එක සක්වලේම ආකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක තව විශේෂ දෙයක් පරිණි ස්තූප ආශ්‍රිතව අපිට හම් වෙනවා ඒ තමයි ස්තූප භූමියට ඇතුළත තැන්වල තියෙන සඳකඩ පහන මුල් කාලයේ කැටයම් රහිත අඩකවයක් ලෙස තිබු මේ සම්මත අනුරාධපුර යුගයේ වන විට කැටයම් සහිත නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා ඔබ නිරීක්ෂණය කරලා තියෙනවද මේක මොකද්ද මේක නිරූපණය වෙන්නේ කියලා ඔබ දන්නවද විවිධ විද්වතුන් විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා නමුත් තවම නිශ්චිත නිගමනයක් නැහැ මේක මොකද්ද කියන එක නමුත් අපිට පෙනෙන දේ තමයි සඳකඩ පහනේ නිරූපණය කරලා තියෙන්නේ හිමාලයේ තිබෙන අනව තත්ත්වය කොහොමද මෙහෙම කියන්නේ ඔබ හොඳට සඳකඩ පහන නිරීක්ෂණය කළොත් මැද තිබෙන නෙළුම් මලත් වටේ තිබෙන සත්ත්ව රූප හතත් ඔබ දැකලා ඇති. මේ සතුන් හතර දෙනා තමයි ඇත් අශ්ව වෘෂභ හා සිංහ රූප. මේ සතුන් හතර දෙනාම තමයි අනව තත්ත්වයේ දිශා හතර නිරූපණය කරන්න යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මැද නෙළුමෙන් අනව තත්ත්වයේ පාරිශුද්ධත්වය නිරූපණය වුණා. පාරිශුද්ධව චෛත්‍ය භූමියට ඇතුල් වීම මේ සංකේතවත් උනේ නැහැ කියන්න පුළුවන් කාටද? ඒ වගේම මුල් කාලේ ස්තූපවල සතර දිශාවල ආයක හතරකුත් තිබුණා. මේ වාහල්කඩ හතරේ ස්තම්භ සවිකර ස්තම්භ මුදුනේ දිශා හතර සංකේතවත් කිරීමට ඇත් අස්ව සිංහා ගව සත්ත්ව පිළිම සම්බන්ධ කර තිබෙනවා හැම විටම උතුරු දිශාව පෙන්වීමට දායකන ඇත්තේ සිංහ රූපයයි මේ සියලු කරුණු එකිනෙකට සම්බන්ධ වෙන විශේෂ නිර්මාණයක් චෛත්‍ය කියන්නේ චෛත්‍ය ගර්භයේ උදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් උනේ විශේෂ හේතුවකට මුළු සක්වලම ආලෝකමත් කර වූ උතුම් පුද්ගලයෙකුගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට මීටත් වඩා හොඳ ආකෘතියක් තිබිය හැකිද හිතලා බලන්න බා සම්පූර්ණ සක්වලටම බලය ලැබෙන මූලාශ්‍රය උනේ මැද පිහිටන මහා මේරුව චෛත්‍යක බලමූලාශ්‍රය උනේ රූපකණුව නමුත් අද තුකාලින් ප්‍රතිසංස්කරණ හා අද සාධන චෛත්‍යවල මේ රූපකණුව නැහැ ඉවත් කරලා අවසන් ඒ වගේම අද වන විට චෛත්‍ය සෑදීමේදී අමතක කරන කරුණු කීපයක් තියෙනවා බුදුදහමේ චෛත්‍යයක් සෑදීමට සුදුසු පුද්ගලයන් හතර දෙනෙක් ගැන විස්තර වෙනවා ඒ බුදු පසේබුදු රහතන් වහන්සේලා හා සක්විති රජවරුන් සඳහා පමණයි වෙනත් කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් හෝ කිසිම හේතුවක් වෙනුවෙන් චෛත්‍ය සෑදීමක් කරලා නැහැ ඔබ අහලා ඇති ගමයි පන්සලේ වැවයි දාගබයි කියන පැරණි කියමන පැරණ මෙහෙම කිව්වේ කට කහනවට නෙවෙයි මොකද ගමකට වැවක් කියන්නේ ගමේ ප්‍රවිතෙනි ස්වයංපෝෂිත වෙන්න හේතු වුණ තැන ඒ වගේම චෛත්‍යනුත් මීට ලොකු උපකාරයක් හම්බුණා ඉපැරණි යූපකණුව අකුණු සන්නායකක් විදියට වැඩ කරා මේ නිසා පොළොවට හොඳින් ස්වභාවික නයිට්‍රජන් හම්බුණා ගොවිබිම් හොඳින් සාරවත් වෙන්න මේ උපකාරී වුණා ගමේ ඉහළින්ම තිබූ ස්ථානයක තමයි චෛත්‍ය ඉදුණේ මොකද අකුණු උනත් ඇදගෙනු ලබන්නේ උසින්ම පිහිටන ස්ථානයකට ඒකයි සමහර පැරණි තනිතලා ප්‍රදේශවල විවිධ ආකාරයෙන් ගල් සිටුවා තිබුණේ මේවා ස්වභාවික අකුණු සන්නායක වශයෙන් ක්‍රියා කරලා මිනිස් ජීවිත සුරකනු ලැබුවා අකුණු භූගත කළා චෛත්‍යයෙන් ඒ කාර්යයත් ඉටු වුණා කියලා හිතන්න පුළුවන් ඔයාලා බලන්න මේ ගැන ගවේෂණය කරලා බලන්න මේ විශ්වවිද්‍යාල නිර්මාණය ගැන ඉතින් ඔබ තවත් හිතනවාද චෛත්‍යයක් කියලා කියන්නේ නිකම්ම පස්කොඩල්ලක් විතරයි කියලා කිසිම තේරුමක් නැතුව සාදු නිර්මාණයක් කියලා බලන්න ඔබත් ගවේෂණය කරලා